මං හිතනවා මේ අපිට ඕනෑම දේශපාලනඥයෙකුට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ තුල තමන්ගේ අදහස් දැක්වීමේ නිදහස තියෙන්නට ඕනේ. දැන් අපේ පක්ෂයේ ආණ්ඩුව උනත් ආණ්ඩුව රැස්වීම තුල ඕන කෙනෙකුට ඕන මන්ත්‍රීවරයෙකුට තමන්ගේ අදහස් නිදහස ප්‍රකාශ කිරීමේ අදහස තිබෙනවා. හැබැයි මට මෙතන පොඩි ගැටලුවක් තිබෙනවා මේ අමාත්‍යවරුන් අමාත්‍ය මණ්ඩලයේ කරුණු සම්බන්ධයෙන් එළියට ගිහිල්ලා සාකච්ඡා කරන විට නම් ඊගෙන යම් කිසි ආකාරයකට ප්‍රශ්න කිරීමක් කරන්න සිද්ධ වෙනවා මං හිතනවා දෙයි මේක ඉදිරියේදී සාකච්ඡාවට භාජනය වෙයි කියලා. මොකද අමාත්‍ය මණ්ඩලයේ යම් කිසි ආකාරයක සාමූහික වගකීමක් තිබෙනවා. දැන් අපි ආණ්ඩුව ආවට පස්සේ කොහොමටත් මේ නිවාස සම්බන්ධයෙන් තිබුණු බදු අයින් කරා. නිවාස මිලදී ගන්නකොට විශාල බද්දක් පනවලා තිබා පසුගිය රජය විසින් අපි ඒ බදු අයින් කරා. ඊට අමතරව පසුගිය අයවැයෙන් දැන් මේ අපි හදන නිවාසවලට දීර්ඝකාලීන ණය මුදලකුත් දෙන්නට තීන්දුව කරා. මම දන්නේ අයවැය මොනවා යෝජනා වේද කියලා. හැබැයි මම විශ්වාස කරනවා මුදල් ඇමතිතුමා මෙවැනි ණය පහසුකම් නිවාස ලබා ගන්න මැදිහත්වම් ලාභින් සඳහා හඳුන්වා දෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මොකද ඒක අවශ්‍යතාවක්. ඊට අමතරව අපි මුළු රට පුරාම මේ මහල් නිවාස ගොඩනැංවීම සඳහා නම් විශේෂයෙන්ම අවධානයක් යොමු කරනවා මෙවර අයවැයේදී. මොකද මේ ජනතාව ජනගහනය වැඩි වෙනකොට නාගරණීකරණය වැඩි වෙනකොට මධ්‍යම ප්‍රාන්තික නිවාස රට පුරා ගොඩනැගීමේ අවශ්‍යතාව අපි දැකලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම රජයේ ඉඩම් රට පුරාම තියෙන හොඳ ස්ථානවල ඒවා රජයේ වීදිමින් මෙන්ම පෞද්ගලිකංශය සමග ඒකාබද්ධ වෙලා මේ ක්‍රම දෙකටම විශාල ප්‍රමාණයක් ගොඩනංවන්න බලාපොරොත්තු වෙනවා. තාවකාලිකව අපිට මේ වෙලාවේ යම් යම් ගැටලු තිබෙනවා. විශේෂයෙන්ම සමහර වෙළෙන්දෝ තිබෙන සිමෙන්ති ටිකත් හංගගෙන වැඩි මිලට විකුණන්න උත්සාහ කරන තත්ත්වයක් තිබෙනවා. හැබැයි මම හිතනවා රජය ගන්නා පියවර අනුව මේක යම්කිසි කෙටි කාලයකට පස්සේ සමතේකට පත්වේ කියලා. මොකද මේ හැම දෙයකම වෙන්නට ඕනේ එක්ක නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් ආනයනය කරන්න ඕනේ. 22 දෙකෙන් එකකට රජය අනිවාර්යයෙන්ම යනවා.